භාග්‍යවතුන් වහන්ස දැන් අර අපේ මනෝමය කය තියෙන ගති මේ අයින් කරන්න පුළුවන් මගඵල ලැබපු කෙනෙකුට විතරද නැත්නම් සෝතාපාන මාර්ගයේ ඉන්න කෙනෙකුට ඒක අයින් කරලා දැකලා අයින් කරන්න පුළුවන් මොකද්ද මට තේරුනේ නැහැ ප්‍රශ්නේ මොනවද අයින් කරන්න ඕනේ අපේ මනෝමය කය ගති මුල් හදාගෙන අපි තියෙනවනේ පරණ ඔව් ඒක මේ දැන් අපි වර්තමාන මොහොතේ වර්තමාන මොහොතේ අලුතෙන් උපදින අනුසය පමණයි ඔබට අයින් කළ හැක්කේ. ඊයේ උපදින අනුසය අයින් කරන්න බෑ. හෙට උපදින්නට තියෙන අනුසයත් අයින් කරන්න බෑ. මොකද්ද අනුසය න අනුසයති කරන්න පුළුවන් වර්තමාන මොහොතේ උපදින අනුසය තුනක් තියෙනවා. මොකක්ද අනුසය තුන? රාගානුසය, දේසානුසය, තණ්හා අනුසය, පටිඝානුසය, අවිද්‍යා අනුසය. තේරුණාද? එතකොට මේ තණ්හා අනුසය අයින් කරන්න අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. පටිඝානුසය අයින් කරන්න අසුභානුස්සති වඩලා හරියන්නේ නැහැ. මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනත්වත් තුනක් තියෙනවා. නිවැරදි වෙන්න ඕන, ප්‍රායෝගික වෙන්න ඕන, යුගනත්ව වෙන්න ඕන. සමත විපස්සනා දෙකම. ඊට පස්සේ මෝහයෙන් අවිද්‍යාවෙන් කරන ඒවා මරණානුස්සති බුද්ධානුස්සති දෙක වඩලා අයින් කරන්න පුළුවන්. එතකොට ඔබ ආනපාන සති සමාධිය නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් වඩනවා නම් අර ප්‍රිය මනාප දෙයකට, සුභ දෙයකට, සුන්දර දෙයකට ඔබේ ඇහැට, කන්ට, නාසයට, දිවට, කයට, මනට, හයට අරමුණු වූ ඇලෙන්න යනවා නම් අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වැඩුවාම ඔබේ හිතේ අලුතෙන් අනුසය උපදින්නේ. උපදින්නට එන අනුසය අනුත්පාද නිරෝධයෙන්ම නූපදවාම න අනුසේති වෙනවා. ඔබ අත්තරිය ජාගෝ පටිනිසක්ගෝ මුට්ටි අනාලෝ අසේෂ විරාග නිරෝධ. ඒවගේම තරහක් එන වෙලාවට මේ තරහ එන එක කනකොට, බොනකොට, යනකොට, එනකොට, නානකොට, වැසිකිලි ගැසිකිලි යනකොට, වාහනයක් කෙලවනකොට, කුඹුර උදල්ල වැඩ කරනකොට, ඉස්කෝලේ උගන්වනකොට, ඉගෙන ගන්නකොට ඕන වෙලාවක එන්න පුළුවන්. දවස පැය 24 තුළ නිදා ගන්නකොටත් එන්න පුළුවන්. ඔබ වාහනයක් කෙලවනකොට අපි හිතමු ඔබ වාහනයක් කෙලවගෙන යනවා. පස්සෙන් ආපු වාහනකාරයෙක් ඉන්නවා, හදිස්සිකාරයෙක්, ගැව්වා හෝන් එක දෙතුන් පාරක්, තුන් පාරක් විතර දැම්ම වෙට්ටුවක් ගෑවි නොගෑවි, හැපි නොහැපි වගේ ගියා. දැන් ඔබට තරහක් ආවා, වේගයක් ආවා, ආවේගයක් ආවා, චිත්තාවේගයක්, තරහක්. බැරි වෙලාවත් අරු ගිහිල්ලා ආයි හපන්න ඕන කියලා හිතුවා. එක නවත්තල බනින්න ඕන ඉස්සර වෙලා. ඔබ හරිද වැරදිද? ඔබ වැරදි. ඔබට එතෙන්දිම ආනපාන සතිය, සමාධිය, මෙත්තානුසතිය, මරණානුසතිය, බුද්ධානුසතිය වඩන්න පුළුවන්. වාහනේ නවත්තල පැත්තකට ගන්න ඕනේ නැහැ. වාහනේ යන ගමන්ම කල්පනා කරන්න ඕන මට වඩා හදිස්සියක් ඒ මිනිහට ඇති. ඈ මොකක් හරි අවශ්‍යතාවයක්, හදිස්සියක් ඇති. ඒ නිසා ඒ පුද්ගලයාටත් මේ ආරක්ෂා සහිතව, ප්‍රයෝජනම් සහිතව මේ වාහනේ නිරුපද්‍රිතව ගිහිල්ලා ඒ මිනිහගේ වැඩේ කරගන්න මම ඒ පුද්ගලයාට මෛත්‍රී කරනවා. යහපතක් වේවා, සතක් වේවා, ශාන්තියක් වේවා, සුවපත් වේවා. ඔබේ හිත නිවෙනවද නැද්ද? අර පුද්ගලයාගේ හිත නිවෙනවද නැද්ද? දෙපැත්තම නිවෙනවා. බැරි වෙලාවත් ඔබ තරහා ගත්තොත් දැන් අද වෙලා තියෙන්නේ හැම කෙනෙක්ම කොහොම හරි අර මිනිහට ගිහිලා එක්ක නවත්තලා බනින්න ඕන, වචනයක් කතා කරන්න ඕන, එක්ක හප්පන්න ඕන, ඕකටත් හැප්පෙන්න ඕන කියලා එක්ක ශාප කරනවා. ඔය යන එකට දැන් ඉස්සරහට යන වාහනේක හැප්පෙන්න ඕන කියලා. මේ ඔක්කොම වැරදි. මේ ඔක්කොම ඔබේ හිතේ කිලුට වෙනවා. ඔබ මෙත්තානුස්සතිය වැඩුවොත්, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වැඩුවොත් මේක නිච්චසේ, සුඛසේ, අත්තසේ ගන්න එපා. මේකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මන. ඒකට නිබ්බිදාය, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය. ඔබේ හිත පිරිසිදු වෙනවා. මේ ඔබ මේ බුදුවරු ලක්ෂයකට දානි දුන්නට වඩා මේ පරම මෛත්‍රිය, මෙත්තානුසතිය වැඩුවොත් ඔබට යහපතක් කියලා වේදාමහා සූත්‍රයේ කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා.
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.